ආදරණීය දුවේ පුතේ ලොකු ටීචර් අද සුපුරුදු විදිහට ඇවිල්ලා ඉන්නේ ඕකිඩ් පන්තියේ නෙළුම් පන්තියේ පුංචි සුරංගනාවියෝයි පුංචි යෝධයෝයි බලන්න 2020 අවුරුද්දේ ලොකු ටීචර් එන අන්තිම දවස තමයි පුතේ අද හොඳද එහෙනම් සුපුරුදු විදිහට අපි මෙතෙක් කරපු වැඩ ටිකක් මතක් කරමින්ම අද දවසේ නියමිත වැඩ ටික අපි පටන් ගමු හොඳයි නේද පුතේ හරි දැන් පුතාට අද පුතාගේ සිංහල පොතේ ඉතුරු වෙලා තියෙනවා මූදජල මතකයිනේ පුතේ මූදජල අද අපි මූදජල පාඩ කරන්නේ නැහැ අපි බලමු පැන්සලේ ඉස්සෙල්ලාම මේ 4 finger එකේ කොහොමද මූදජල ලියන්නේ කියලා පුතාගේ 4 finger එක තියන්න ඕන මෙන්න මෙතනට පුතා මෙහෙම උඩට ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ තමයි මෙහෙම ඉන්නේ හරිද පුතේ පුතා දන්නවා අපි අවුරුද්ද පුරාවටම කතා කරා 4 finger එකෙන් කීපාරක් යනවද කියලා අපි 30 වතාවක් ගියා ඔයාලට මතකයි පුතේ ඔයා 30 වතාවක් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ පුතා පින්සල් එක අරගන්නවා හරිද පින්සල් එකේ පුතා මෙහෙම යනවා ඒකත් පුතා දන්නවා කී වතාවක් යනවද කියලා 30 වතාවක් යනවා එහෙනම් පුතා මූදිර පාඩ කරන්නේ නැහැ ඔන්න තිත්තිරි ඇඳලත් නැහැ පුතා ඇතුලේ ලියනවා හරිද පුතේ ඒ වගේම පුතාට අපි අර සුපුරුදු විදිහට කරා වගේ පුංචි තිත්තිරක් ඇවිල්ලා තියෙනවා ඒක පුතාට ලැබිලා තියෙනවා ඒකත් ලියන්නේ මේ පිළිවෙලටම තමයි හරිද පුතේ මේ පිළිවෙලටම දැන් පුතාට අකුරු ගණනාවක් මේ අපි ඉගෙන ගත්තා මේ අවුරුද්ද පුරාවට පුතාට නියමිත අකුරු ටික ඔක්කොම ඉගෙන ගත්තා නේද ඒ වගේම අපි පොඩි පොඩි වචන හැදුවා. අතකයිනේ පොඩි පොඩි වචනත් හැදුවා. දැන් පුතාට අද ටීචර් වචන හදන්න දෙන්නේ නැහැ. පුතා මෙතෙක් කරපු ඉගෙනගත්තු අකුරු ටික පාවිච්චි කරලා පුතා වචන 10ක් තනියම හදන්න ඕනේ. අකුරු 3න් සහ 4න්. අතකයිනේ අකුරු 3න් සහ 4න් පුතා තනියම මෙතෙක් ඉගෙනගත්තු අකුරු ටික ඔක්කොම පාවිච්චි කරලා වචන හදන්න ඕනේ. වචන හදලා ඒක තමයි පුතා ටීචර්ට දාන්න ඕනේ. හොඳයි නේද? හරි. ඊළඟට පුතාට මතකයි ටීචර් පින්තූර පෙන්නුවා පුතාට. පුතාට ඉලක්කම ලියන්න කියලා පින්තූර පෙන්නුවා. මේක පෙන්නුවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් පෙන්නුවා. අතකයි පුතාට ඊට පස්සේ ඇපල් පෙන්නුවා හරි නේද දැන් අද ලොකු ටීචර් මීට අමතරව ඉතුරු පින්තූර ටිකක් පුතාට පෙන්නනවා ඉතිරි පින්තූර ටිකක් පෙන්නනවා හරි ඔන්න හොඳටම බලන්න පුතා කරන්න ඕනේ ටීචර් පෙන්නන පින්තූර කීයක්ද කියලා ගණන් කරලා ලියන්න ඕනේ ඉලක්කම ලියන්න ඕනේ පුතාට ඉලක්කම ලියන්න අපහසු නම් දැන් කැලෙන්ඩර් කොලේ කැලෙන්ඩර් කොල ගණනාවක් පුතාට එකතු වෙලා තියෙනවනේ නේද මාස 11 දැන් තව දවස් කීපෙකින් දෙසැම්බර් මාසෙක වලත් ඉවත් කරන්න පුළුවන් නේද ඒක නිසා පුතාගේ පරණ කොල ටික එකතු කරගෙන පුතා ඉලක්කම් කපලා අලවලා ටීචර් පෙන්වුවා වුණත් කමක් නැහැ හැබැයි පුතා මේ ටීචර් පෙන්වන ලොකු ටීචර් පෙන්වන පින්තූර මොනවද කියලා චුට්ටක් එක පින්තූරයක් ඇඳලා පෙන්වන්න ඕනේ නැත්තම් ටීචර් දන්නේ නැහනේ නේද ඔයාගේ පන්ති ටීචර් දන්නේ නැහැ නැත්තම් ඔන්න අද පෙන්න එක පින්තූරයක් පුතා හොඳට බලලා ගණන් කරන්න කුඩ කීයක් තියෙනවද කියලා. කුඩ කීයක් තියෙනවද කියලා පුතා ගණන් කරලා එක කුඩයක් ඇඳලා ඊට පස්සේ කුඩ කීයක් තියෙනවද කියලා පුතා ලියන්න හෝ අලවන්න ඕනේ. අලවන්න කිව්වේ කොහොමද? කැලෙන්ඩරේ ඉලක්කමක් කපලා. නේද? නැත්තම් ලිව්වා වුණාට කමක් නැහැ ලියන්න පුළුවන් චුට්ටෝ. හරිද? හරි ඊළඟට ඔන්න හතු හතු කීයක් තියනවද කියලා බලන්න ඕනේ අය හරිද ඒකත් ඒ වගේ හතු ගැන්න හත්තක් ගැන්ද එක්කෝ ඉලක්කම ලිව්වා නැත්තම් ඇලෙව්වා හරි ඊළඟට ඊළඟට තියෙන පින්තූරේ ඔන්න තරු ස්ටාර්ස් තියනවා තරු තරු ටිකක් හොඳට ගණන් ගන්න කීයක් තියනවද කියලා. හොඳට ගණන් ගන්න පුතා. හරි.
පිළිවෙලට රටාවකට අරවලා තියෙනවා. ඔයාට ගණන් කරගන්න පහසු වෙන්න බලන්න. හරි නේද පුතේ? හරි. ඊළඟට carrots. Carrots කීයක් තියෙනවද කියලා බලන්න ඔයා. හරි? හරි නේද? හරි චුට්ටනේ. ඊළඟට තියෙනවා strawberries. ඔන්න strawberry. හරි? Strawberries. ගණන් කරගත්ත නේද මගේ පුතා? ඕ. හරි. ඊළඟට ඔන්න මල් තියෙනවා flowers තියෙනවා. පුතා ගණන් කරගන්න. හරිද? හරි. දැන් එහෙනම් ඔයාට හොඳට මේ ටික බලපුවහම පේනවා එකේ ඉඳලා 9ට පින්තූර ටීචර් පෙන්නවා පුතාට. හැබැයි පිළිවෙලට පෙන්නුවේ නැහැ පුතා. ඒ පෙන්නපු පින්තූර වල පිළිවෙලට තමයි වැඩේ කරන්න ඕනේ. හරි පුතාට මතකයි අපි ඉංග්‍රීසි ලෙටර්ස් ටිකත් ඔක්කොම ඉවර කරා. ඔයාට මතකයි නේ ඉංග්‍රීසි ලෙටර්ස් ටික ඔක්කොම ඉවර කරා. ඊට පස්සේ අපි පොඩි පොඩි ටෙස්ට් කරා නේද? පොඩි පොඩි ටෙස්ට් කරා. ඔන්න මෙතනක් තියෙනවා මැච් කරන්න එකක් පුතාට පේනවා. පුතාට එක වර්ඩ් එකක් පිට කියන මෙන්න මේක පුතාට අහුන්නේ නැහැ. මේ log කියන එක log. log කියන්නේ පුතේ ලී කොටය. ලී කොටයට කියන්නේ අපි log කියලා. ටීචර් පින්තූර ටික පුතාට කියාගෙන යන්න. cat cap van dog bag pig bat tin jam mop mat rat man pot log l o g log ලී කොටය. fan hat pin dot. ඔයා දන්නවද මේක මොකද්ද කරන්නේ? මැච් කරනවා. use ruler. ruler එක use කරලා මැච් කරනවා. ඒ වගේම අනිත් පැත්තේ තියෙන පුතාගේ bus sun cup mug jug hat. හරි hat bun gun. මේ දුගන වට කියනවා run. run 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 අනෝ යට එක අද හම්බ වෙන අලුත් එකක් run. hat මතකයිනේ hat අපිට කලින් හම්බ වුණා ආ sound එක නේ bus. හරි දැන් මේකත් මේ ටිකත් ruler use කරලා පුතා මැච් කර. හරි මේ ටික බොහොම ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. හරි දැන් ඔයා දන්නවා sounds ටික ඔක්කොම දන්නවා නේද? අපි කිව්වොත් A to Z දන්නවා ඔයා නේ? A to Z වෙනකල් sounds දන්නවා. A to Z ඔයා capital letters දන්නවා, simple letters දන්නවා, sounds දන්නවා නේද? ලොකු ටීචර්ත් එක්ක හරියට වැඩ ටික කරගෙන ගියා නම් මේ ටික ඔක්කොම කම්ප්ලීට්. හරි දැන් පුතාට ඊට පස්සේ පොඩි grid එකක් කියවලා තියෙනවා. grid එකක් කියන්නේ සටහනක්, box එකක් කියවලා තියෙනවා. හරි උඩින්ම තියෙනවා put into the correct box. put into the correct box කියලා. හරිද? යටි තියෙන box එකේ a e i o a. හරි දැන් මේ box එකට දාන්නේ පුතේ අපි මැද තියෙන sound එක. තේරුණාද? අපි හිතමුකෝ ටීච් බෝඩ් එක පාවිච්චි කරන්න. ඈ ඒ ටීච් දෙකක් ලියන්නක බෝඩ් එක ලොකු නැති නිසා ඇච්ච ඕ. හරි දැන් මෙතන තියෙනවා මෑන්. මෑන් එන ම ඇන මෑන්. හරිද? ඊට පස්සේ අපි තව එකක් බලමු. ඔයාගේ ටේබල් එකේ තියෙන පේපර් එකේ තියෙන වෙට් තෙත වෙට් on. හරි hop. හරිද? ඊට පස්සේ e a කියමු අපි. e වලින් යක ඔන්න bin. b e n bin. ඊට පස්සේ gum තියෙනවා. g a m gum. එහෙනම් දැන් ඔයාලට පුළුවන් මේ ටික මේ box එකට දාන්න. පුළුවන් නේද? ටීච කියනවා words ටික. words ටික. ම ඇන මෑන් ඔයා දන්නවා කොහකටද යන්නේ කියලා.
ana run, ha opa hop, ta aba tub, da oga dog, sa I x six, ha ena hen, wa ena van, ba ena bin, ga ana gun, ka at a cat, ma ena men, bo ba o x box, ba iga big, ra eda red. Ga ama gum, da ena den, ja ama jam, ha ota hot, pa iga pig, ta ina tin, da ota dot, ra aga rag, ra aga rag, wa eta wet, fa ana fun. Hari, puta ka teacher pahas wenna, kiyanna. පුතා දැන් මේ එක වර්ඩ් එකක් ලිව්වට පස්සේ මේ අදාළ ග්‍රිඩ් එකේ අදාළ බොක්ස් එකේ පුතා ඒකට පොඩි රයිට් එකක් දාගන්න. නැත්තම් පුතාට පැටලෙන්නේ. එක ගොඩේනේ තියෙන්නේ. පුතාට තෝර තෝර ලියන්න. ඒක නිසා පළවෙනි වචනේ පළවෙනි වර්ඩ් එක බැලුවා. මා යන මෑ නෝය දන්නවා යන්න ඕනේ මේ මේකට මේ බොක්ස් එකට කියලා. ඔයා ඒකෙන් ලිව්වා මේකට රයිට් එකක් දැම්ම. හරිද? පුතාට ලැබිලා තියෙන එක ඉඩ මදි වගේ නම් පුතාට බැරි නම් මේ චූටි කොටුවේ ලියන්න. පුතා චුට්ටක් ලොකුවට අම්මගේ උදව් ඕනේ මේ වර්ඩ්ස් ටික එපා තනියම ගහගන්න පේපර් එකේ මේ පැත්තට හරවලා පුතා ලොකුවට ග්‍රිඩ් එක ගහගන්න බොක්ස් එක ගහගන්න හරිද එහෙම කරගන්න පුළුවන් දැන් ඔයාට හරි රූල පාවිච්චි කරන්න දන්නවා පෙන්සිල් එක හරියට පාවිච්චි කරන්න දන්නවනේ මේ වැඩේ කරන්න පුළුවන් පුළුවන් තරම් අපි අම්මගේ තාත්තගේ වැඩිහිටියන්ගේ උදව් ගන්න නැතුව අපේ වැඩ ටික කරන්න පුළුවන් වුණොත් තමයි අපි හරියටම වැඩ ටික කරගන්න චූටි දරුවෝ වෙන්නේ. එහෙම නේද පුතේ? හරි. දැන් පුතා දන්නවා එකේ ඉඳලා 9ට සංඛ්‍යා ටික අඳුරනවා. එකේ ඉඳලා 9ට පින්තූර ටික අඳින්න දන්නවා, අලවන්න දන්නවා. ඒ වගේම ඕනෑම තැනක එකේ ඉඳලා 9ට 9ට අඩු ඉලක්කමක් තිබ්බොත් ඔයා අඳුරනවා. 9ට අඩු සංඛ්‍යාවක පින්තූර තිබුණොත් ඔයා අඳුරනවා. ඔයා ඔන්න ගණිතේ හොඳටම දන්නවා. ඒ වගේම තමයි සිංහල අකුරු ටික ඔයා හොඳට මඳුරනවා ඒ ටිකේ තිත්තිරි ලියා ගන්නත් ඔයාට පුළුවන් අපේ චුට්ටෝ ඉන්නවා අකුරත් හරියට ලියන්න පුළුවන් අය අකුර ලියන්න ටීචර් ගොඩාක් උනන්දු කරවන්නේ නැහැ ඒක ඉස්කෝලේ ගියාම පුතාගේ ටීචර් කරගන්නේ පුතා අකුරු ටික අඳුනා ගැනීම තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ ඒ වගේම තමයි ඉංග්‍රීසි වල ඔයා කැපිටල් A ඉඳලා Z වෙනකල් දන්නවා සිම්පල් A ඉඳලා Z වෙනකල් දන්නවා ඒ වගේම A to Z වෙනකල් sounds දන්නවා නේද ඒ ටික ඔන්න චුට්ටනේ නෑ කියන්න බෑ හරි ඊළඟට ඔයාට එවලා තියෙනවා තවත් paper එකක් ඔන්න මෝස්තරයක් වගේ එකක් නේ හිතා ගන්න පුළුවන් වුණාද මොකද්ද මේක කියලා අපි බලමුකෝ ඉස්සෙල්ලාම පුතා මේකේ තියෙන දැන් පුතා අඳුරනවනේ මේකේ තියෙන පින්තූර shapes තුනක් තියෙනවා fruits කීපයක් තියෙනවා vegetables කීපයක් තියෙනවා house එකක් තියෙනවා සිංහල අකුරු තියෙනවා ඉංග්‍රීසි අකුරු තියෙනවා නේද එතකොට මේ capital අකුරු තියෙනවා simple අකුරු තියෙනවානේ ඔන්න ඔයාට හොඳට මේක බලපුවාම මේක හොඳට කියවපුවාම තියෙන්නේ මොනවද කියලා තෝරගන්න පුළුවන් හරි නේද පුතා ඉස්සෙල්ලාම මේ ටික ප්‍රශ්න කලර් කරගන්න. හරිද? කලර් කරගෙන ඉස්සෙල්ලාම පුතා numbers තියෙන ඒවට numbers තියෙන ඒවා පුතේ සර්කල් කරගන්න. numbers තියෙන ඒවා සර්කල් කරගන්නවා. දැන් මේ වැලියේ පහසු කරන්න යන්නේ ටීචර්. දැන් ඔයාට හිතාගන්න බැරුව කියන්නේ මේක මොකද්ද කරන්න කියලා නේද? හරි අපි හිතමු කොන්න එක තියෙනවා 4 6 මේ ටික සර්කල් කරමු මේ ටික විතරක් නෙමෙයි ඔක්කොම තියෙන නම්බර්ස් හරිද පුතේ ඔක්කොම තියෙන නම්බර්ස් සර්කල් කරනවා හරිද ඊට පස්සේදී ඔයා බලනවා කීයක් නම්බර්ස් තියෙනවද කියලා හරිද නම්බර්ස් කීයක් තියෙනවද කියලා බලනවා හරි ඔයා නම්බර්ස් කීයක් තියෙනවද කියලා ගණන් කරලා එක නම්බර් එක ලියාගෙන අපි හිතමු එක කියලා
ඔයා ගණන් කරපු සංඛ්‍යාව ඉස්සරහින් ලියනවා. හරිද? ඊට පස්සේ පුතා ඉංග්‍රීසි ලෙටර්ස් ටික ඉංග්‍රීසි ලෙටර්ස් ටික ඕවල් කරනවා. ඕවල් ෂේප් එක වට මතකයි නේ මතකයි. ඕවල් එක මතකයි. ඔන්ටි ජුඩිම්ම තියෙන ඉලක්කම් දෙක ලියන්න ඕවල් ෂේප් එක. ඔන්න වගේ නෑ පිටාරෝපම එක එක හැදේ වගේ නේද පුතේ. ඕවල් ෂේප් එක වට මතකයි. සර්කල් එක වගේ නෙමෙයි සර්කල් එක ඇදිලා. ඕවල් ෂේප් එක. ඔයා කැපිටල් ලකුණු විතර ඕවල් කරගන්න. හරිද? ඔයා නම්බර්ස් ටික සර්කල් කරා. කැපිටල් ලකුණු ටික ඕවල් කරා. හරි. ඊට පස්සේ ඔයා ඔයා කැමති එක කැපිටල් ලෙටර් එකක් අපි හිතමු ඔයා F අපි G එකට කැමති කියලා. G එක ඉස්සරහේ මේ ඕවල් කරපු කැපිටල් ලෙටර්ස් කීයක් තියෙනවද කියලා ඔයා ලියා ගන්න. හරිද? කැපිටල් මේ ඕවල් කරපු ඕවල් ෂේප් එක ඇතුලේ තියෙන මේ කැපිටල් ලෙටර්ස් කීයක් තියෙනවද කියලා ඔයා මේ ලියා ගන්නවා. ඉලක්කම ලියනවා. හරි? ඊළඟට ඔයා බලනවා සිම්පල් ලකුණු. සවුන්ඩ්ස් ටික සිම්පල් ලකුණු. හරි? අපි හිතමුකෝ ඔන්න ඔයාට ඈ න හම්බුණා කියලා. ඒ දෙක හම්බුණා කියලා. පුතා මේක වට කරලා ට්‍රයැන්ගල් එකක් හදනවා. ටිච කියලා දෙන්න මේත් එක්කම ලේසියම විදිහට ට්‍රයැන්ගල් එකක් හදන්න. පුතා මෙන්න මෙහෙම දෙපැත්තට ඩොට්ස් දෙකකුයි උඩට ඩොට් එකකුයි තියලා මේක ටික කනෙක්ට් කරනවා. හරි? එතකොට අපිට හොඳට ට්‍රයැන්ගල් එකක් ඇඳ ගන්න පුළුවන්. ඔන්න ට්‍රයැන්ගල් එක. හරිද? සිම්පල් ලකුණු ටික මොකද කරන්නේ මුළු page එකේම තියෙන triangles එන්න. හරි? ඊළඟට ඔයා සිම්පල් ලකුණු කීයක් තියෙනවද කියලා count කළා. දැන් triangle එඳන් ඔයාට ලේසියි පුළුවන් හොයාගන්න. ඔයා ඔන්න කියමුකෝ අපි කැමතිම දැන් ඈ කියලා. ඈ කිස්සරේ සිම්පල් ලකුණු කීයක් තියෙනවද කියලා sounds කීයක් තියෙනවද කියලා ලියනවා. හරිද? හරි. ඊළඟට පුතා කරන්න ඕනේ සිංහල අකුරු ටික. සිංහල අකුරු ටික හොයලා සිංහල අකුරු යටින් ඔන්න පුතාට අපි හිතමුකට තියෙනවා ඩ තියෙනවා කියලා ටීචර් උඩම උඩම තියෙන අකුරු ටික කියන්නේ. පුතා යටින් ඉරක් පදිනවා. හරි? සිංහල අකුරු යටින් ඉරක් පදිනවා. ඊට පස්සේ සිංහල අකුරු කීයක් තියෙනවද කියලා ඔයා ගණන් කරලා අපි හිතමු ඔයාට කැමති කියලා. ට එක ඉස්සරේ ලියනවා. දාන ලියනවා. හරි? හරිද? දැන් ඔන්න අපි නම්බර්ස් ඉවර කරා. ඉලක්කම් ටික ඉවර කරා. කැපිටල් අකුරු ඉවර කරා. සිම්පල් අකුරු ඉවර කරා. ඉංග්‍රීසි සිංහල අකුරු ඉවර කරා. නේද? ඊට පස්සේ පුතාට පේනවා shapes. shapes කීයක් තියෙනවද කියලා නේ. දැන් ඔයා ඔක්කොම කලර් කරලානේ තියෙන්නේ shapes. හොඳට බලනවා shapes කීයක් තියෙනවද කියලා. මොනවද අපි shapes ඉගෙන ගත්තේ? අපි රවුම, කොටුව, ත්‍රිකෝණය නේද? අපි දැන් ඒවට හරි ලිඛිත භාෂාවෙන් කියන වචන මේ ඉගෙන ගත්තා. වෘත්තය නේද? circle මේක සමචතුරස්‍රය කිව්වා, square කිව්වා නේද? ඊළඟට මේක ඍජු කෝණාශ්‍රය කිව්වා, rectangle කිව්වනේ. ඊළඟට ත්‍රිකෝණය triangle. ඊළඟට oval. ඔයාලට මතකයි අපි මේ shapes ඉගෙන ගත්තා. circle, square, rectangle, triangle, oval. වෘත්තය, සමචතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, ත්‍රිකෝණය, oval. නේද? අපි ඉතින් මේකේ දිග කොටුව කොටුව එහෙම කියලා කියනවා. නමුත් ඒවා හරි වචන නෙවෙයි පුතේ. දැන් අපි මේ shapes දන්නවනේ. ඉතින් බලනවා මේ අපි ඉගෙනගත්ත shapes වල shapes කීයක් තියෙනවද කියලා. හැබැයි දැන් අපි shapes ඇඳලා අර ඉලක්කම් වටේට කරපු shape එකම ගන්නවද? නැහැ. පුතා ගන්න හරියටම shapes කීයක් තියෙනවද කියලා බලන්නේ මේකේ draw කරලා තියෙන shape එක විතරයි. ටීචර් draw කරපු පුතා ඇඳපුව නෙමෙයි. ටීචර් draw කරලා තියෙන shapes ටික විතරයි. ඒ කරලා පුතා shapes ටිකක් count කරලා
Api itu mau ya istilah kayak mati circle lekat kira. Orang circle lekat istilahnya, oya, eight ya ada angka apa liar, gana liar. Harta, ini langgatnya, putar penama ke satu, petla dini, petla ini mana? Putar barang apa petla kiri dini kira kira. Apa domestic animals, ruhasri tapi ini satu, gedere ini satu, mereka ini apa? Putar gana kerana. Ganang kerana, oya kaya mati api itu mau oya cat, tak kaya mati kira. Oya cat kini apa? Draw kerana cat draw kerana ni dana ni deh. Ini, ekek itu itu ada nama cat ter draw kerana ni deh. Cat kini apa? Apa kira mau kaya nak kira? Hei, orang domestic animals lah kira ni kira ni kira istilah ni, gana liat apa? Nee, mata kaya ni tu cat. Kandil, rokan mata kaya deh. Abis istirahat itu juga kandil mau tahu ya. Hari, itu pasti, orangnya, dengan api dengan gede udah aksara bela tiennya putra ada. Itu pasti di balon apa putra? Palaturu, fruits mana ada tiennya kira. Hari, oya dan dana, orang mata nak palaturu andra kena pulu, ane makai putra ada nih. Teri, mede, api honda, terma meva deh kerla tiennya. Vegetables, fruits mana ada kira honda terma dana ni oya nih. Hari. Ini pasti saya pala tu nulis selama. Tuhara kan api hitam aku saya kaya mati. Mango ya kata kira. Saya pala nama. Mango sekiak tino dikira ni mei. Mitar mei akaran ni. Tuhara mata kan ni. Neda. Api mei kota kedal ni ukoma. Fruits. Neda kote. Fruits sekiak tino dikira count kerna. Mitar mana ada tino dikira bala mango. Tino apple tino strawberry tino ni. Mango steam tino. Bala kiak tino dikira. Israel ni. Ilang kita balan awal ya vegetables, vegetables tiada ada negi kira. Nee, vegetables mana ada tiada ni? Pumpkin, watak kat tiada, carrot tiada, brinjal tiada, ane brinjal bamba tu mata kaya ni ada. Nee, buta count kerana, count kerana, api eka vegetable lekat kena lah, buta eke tiada gana ganang kerana liat. Harida, api temu kami mana awal carrot, tiga kerja mesti kira. Kerat kita kental ya, istilah vegetable dana liat aku. Hari, ini pasti deh, dah mana fruits hari, vegetables hari, ni deh. Mulai dalam makato numbers hari, capital lakuru hari, simple lakuru hari, singa lakuru hari, shapes hari, fruits hari, vegetables hari, domestic animals hari. Tapi tak kita relatiin aku, makato? Apa yang kita rene? Apa yang kita itu relatiin aku? Orang noya, apa yang kita rangi nama? Kita lah, di bahar le, orang doa ikat, orang perlu ulangin le, bahagau lu, orang window, hal, ini yang kebal kiat ti nanti kira, house kira dah, mana kita dekira, ada liana, nama ikat, hal dah. Ini pasal itu kita hendak untuk dengan liu atau ke balai nama. Balai lah order ikat, pilih balai ikat. Hari pilih balai kita kau mana? Ekel dalah nama ikat. One two nine. Kita numbers kita order kena. Istilahnya ekak tiennya makadde, dekak tiennya monawade, tunak monawade, hatarak monawade, pahak monawade. Hayak mana ada, hatak mana ada, atak mana ada tiennye, eva game, me pintu retule, nawayak mana ada, andalah tiennye kira, oyang untuk bal, balala order ker. Pehadiri tu puteh, erang mana belu, hamu belu bel matanam pehne muka kare, cipt mosteri apa gini, itu makata, redekat mosteri apa gini, orang mosteri itu lepik, loko ganita palma kiki negatta, hari dah. Ekel dera nawe ata, api ganang kara, pintura, eva gima, ilakkan liuwa, ini pasti di muka dekare, teruwa, ni apa tu? Teruwa, mana ada teruwe? Ilakkan gina mat teruwa, capital la kuru gina mat teruwa, simple la kuru gina mat teruwa, singa la kuru gina mat teruwa, ni apa? Palaturu teruwa, elevelu teruwa, ni, tawa? Gedara inna gedara, rastrita sattunga teruwa. Onna loku pahalama akkara.
ඒවගේම හසුරු කුසලතාවයට පුතා මේක පාට කරා නේද ටීචර් දෙන කමාන්ඩ්ස් වලට උන රවුම් කරා ත්‍රිකෝණ ඇඳා නේද යටින් ඉරි ගැහුවා ඕවල් ඇඳා නේද ඒ වගේ වැඩක් කරා හරි එහෙනම් ලොකු පාඩමක් වුණ මේ පේපර් එකේ අපි ඉවර කරා එහෙනම් චුට්ටනේ දැන් ටීචර් යන්නයි යන්නේ හොඳද දැන් මගේ චුට්ට ටික තාම ඉස්කෝලේ යන පිළිවෙලක් නැහැ නේද ඉස්කෝලේ යන පිළිවෙලක් නැහැ ඉස්කෝලේ යන පිළිවෙලක් නැති නිසා නැවත ටීචර් ඔයාලව හම්බ වෙනවා ජනවාරි 12 බදාදා ජනවාරි 12 බදාදා 12 ඒ පණිවිඩයේ අම්මලාට ජනවාරි 12 බදාදා සුපුරුදු විදිහටම පුතාලට ඇක්ටිවිටීස් දෙනවා 12 ඉඳලා සුපුරුදු විදිහටම ටීචර් මේ වගේ වීඩියෝ එකේ උගන්වනවා ටීචර් පුළුවන් තරම් උත්සාහ කරනවා සතියට බබාලා එක දවසකට බබාලා දෙන්නෙක් දෙන්නෙක්වත් ගෙනල්ලා චුට්ටක් කතා කරන්න පුළුවන්ද කියලා අපි බලමු කොහොමද අපි බලමුකෝ කරගන්න පුළුවන් වෙයිද කියලා අපිට නේද ජනවාරි මාසේ නේද පුතාගේ නම කියන්න පුතා කොහෙද ඉන්නේ කියන්න පුතාගේ වයස කියන්න ඒ ටික නේද දැන් දන්නවා ඔයා ගොඩක් ඉස්කෝලේ ගියාම එතකොට ටීචර්ත් එක්ක වැඩ කරන්න ගොඩක් පහසුයිනේ ඊළඟට ඒ වගේම කතන්දරයක් කියන්න ඉස්සරහට ඇවිල්ලා සින්දුවක් කියන්න දැන් ඒවත් කරන්න පුළුවන් මතක් කරන්න ඕනේ අපි සුරංගනාවියෝ ටික නැටුමක් නටන්න එමත් සූදානම් වෙන්න ඕනේ හොඳද අපිට කන්සර්ට් එක තියාගන්න බැරි වුණා කියලා අපේ නැටුම් නැටුම් අපි අයින් කරන්න නැහැ නේද සෞන්දර්ය අපි තියෙන්න ඕනේ නේද පුතේ සින්දු කියන්න ඒ වගේම නටන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ අපි බලමු දැන් අපේ චුට්ට ගොඩක් අය සමහර විටක අපිත් එක්ක සම්බන්ධ වෙන එකක් නැහැ ලොකු ටීචර් තරහ නැහැ ඒ කාත් එක්කවත් ඒ හැම චුට්ටෙක්ම නැවත දොරස්සෙනිදා ඉඳලා ආවා වුණාට ආවා වුණත් ටීචර් බොහොම ආදරෙන් පිළිගන්නවා හොඳද සමහර චුට්ටෝ ඉන්නවා වැඩ ටික ගෙනියන්නේ නැහැ වීඩියෝ එක විතරක් බලන චුට්ටත් ඉන්නවනේ ඒ චුට්ටට ටිකක් ඉතින් අමාරුයි වැඩේ කරගන්න නේද මොකද වැඩ ටික නැතුව ඉතින් ඒ හැමතෙම ආරාධනා කරනවා නැවත ජනවාරි 12 වැඩ ටික ගෙනියන්න එන්න කියලා හරි එහෙනම් මගේ පුතාලට හැමෝටම වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හොඳද විශ්ව හැපි නිව් ඉයර් එහෙනම් අද අපි ස්පෝකන් වර්ඩ් එක විශ්ව හැපි නිව් ඉයර් Wish you a happy new year. ඔබට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. දැන් මගේ පුතාට කවුරු හරි මෙහෙම කිව්වොත් එහෙම wish you a happy new year කියලා කිව්වොත් එහෙම. ඔයා ඒකට එයාට ආපහු සුභපතන්නත් ඉගෙන ගන්න එපා නේද පුතේ? අපි පුතාට කවුරු හරි සුභ පැතුවොත් එහෙම අපි කියනවා එයාට ඔබටත් එසේම වේවා කියලා. ඔබටත් එසේම වේවා කියලා. Wish you the same. කොහොමද කියන්නේ පුතේ? Wish you the same. හරි, ටීචර් ඒකත් කියන්න. Wish you the same. Wish you the same. Wish you a happy new year. තර පුතා මකද්ද කියන්නේ wish you the same. එහෙනම් පුතේ බොහොම ආරක්ෂාවට පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න උත්සව කාලේ වුණාට අවුරුද්ද අන්තිම අලුත් අවුරුද්ද ලැබෙන කාලේ දිග නිවාඩුවකුත් එක්ක එහෙම කියලා පුතා එළියට බහින සූදානම් වෙන්න එපා. තාම රටේ තත්ත්වය එච්චරම යහපත් නෑ නේද? හැබැයි අපි කොරෝනා ආශිර්වාදයක් කරගෙන අපි පරිස්සමට ජීවත් වෙනත් එහෙම මේක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? නිතරම දෑත් සෝදන්න ඕනේ.
එළියට ගියොත් අනිවාර්යයෙන්ම දැත් සෝදන්න ඕනේ. මොකද චූටි අද්දෙකට සැනිටයිස් කරන එක සුදුසු නෑනේ. ඒක නිසා හොඳට පිරිසිදුවට ඉන්න ඕනේ. මාස්ක් අනිවාර්යෙන් දාන්න ඕනේ. අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්න ඕනේ. තන තන දකින දකින දේ කෑම ඉල්ලන්නේ නැහැ. gedara amma hadana gedara hadana dewal tamai puta kanne neda elan e arakshawa parisamath ekka puta pravesemin inna vasanavanta subaluttawuruddak ekkama teruan saranai mage putala hemotama.